ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල කොළඹ වරායේ නැගිනහිර පර්යන්තිය විකිණීමට හෝ බදු දීමට කිසිදු සූදානමක් නැහැ අගමැතිගෙන් ප්‍රකාශයක් වරාය සම්බන්ධයෙන් රජය නිරුත්තර වෙලා හිටපු අගමැති රනිල් කියයි තමන්ගේ ණය පියවා ගැනීමට නොහැකි රජයට රටේ ජනතාවගේ ණය පියවිය නොහැකි අනුරගෙන් චෝදනා කොළඹ වරායේ නැගිනහිර පර්යන්තිය විකිණීමට හෝ බදු දීමට කිසිදු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ කාල්ටන් දිවසේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද්වසම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ අපි ඒ කාටවත් දෙන්නෙත් නැහැ විකුණන්නේවත් නැහැ බදු දෙන්නෙවත් නැහැ ඒක අපේ පාලනය යටතේ තියෙනවා මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා අපි බොහොම පහදලිව වෘත්ති සමිති වලටත් කියන්නේ අපි කිසිවිටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ එහෙම දෙනවද කියලා ඉතින් ඒක ඉඳ ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ අපි කීයටවත් දෙන්නෙත් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ වැඩ වෙනදින කරන දෙයක් නැහැ මට ඇවිල්ලා කිව්වනම් මම ඇත්ත පහදලි කරලා දෙනවා ඉතින් බොහොම මොකද කැබිනට් මණ්ඩලෙ ඉන්න වැඩි දෙනාගේ මම හිතන්නේ 100ක් 99ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදන මේ මම ජනාධිපතිතුමාත් බොහොම එහෙම මේ ඒ මතයෙන් හැර පිට මේ දේපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපි අපිට බලය දීලා තියෙන්නේ. ඉතින් අපි බොහොම පැහැදිලි එක. මෙරට සම්පත් විකිණීමට ඉඩ නොතබන බව පවසන රජය කොළඹ වරාය සම්බන්ධයෙන් මතුවෙති තත්ත්වයේ හමුවේ නිරුත්තර වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ මිරිහාන ප්‍රදේශයේ පැවති තරුණ හමුවකදී එක්සත් ජාතික පක්ෂ තරුණ දේශපාලන ක්‍රියාකාරින්ගේ හමුවක් මිරිහානේදී පැවැත්වුණා ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපිට වරාය දිනු කරන වැඩසටහනක් තිබුණා ජපානයේ ඉන්දියාවයි ඒකාබද්ධ කිවිසුමක් අනුව ක්‍රියා කරේ අපි බැලුවේ ලංකාවේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය කරලා අපි කතා කරද්දී ඉන්දියාව ඉස්සෙල්ලා ඉල්ලා තිබුණා මේකේත් අපි කිව්වනේ 52%ක් අපි දෙන්න ලංකා රජයට ලංකා රජය නම් කරන්නේ වරාය සංස්ථාව ඉතුරු 49 ජපානයේ මේකයි බෙදාගන්නේ ඔයගොල්ලෝ දන්නවද නැගෙනහිර පරයන්තේ වැඩි ඉවර කළා නැහැ කියලා ඒක හදන්න ඩොලර් මිලියන 500ක් ඕනේ ඉතින් තීරණය කරා අපි මේ පරයන්තේ අයිතිය ආණ්ඩුවේ ඒක කාටවත් ගලවගෙන යන්න බෑ දෙවනුව පරයන්ත ක්‍රියා කිරීමේ සමාගමක් ඇති කරන්න අගෝස්තු මාසේ නැගෙනච්ච කැම්පේන් එක දෙන්නේ නැහැ තියා ගන්නවා මේවා කරනවා කියලා අපි සමාගමේ 51%ත් අපි ඊට වඩා මට මේවා කරන්න දෙයක් අපිට කරන්න වෙයි ඒගොල්ලෝගෙම දේශපාලන ක්‍රියාවේක ඉර වෙලා තියෙන්නේ සක්විති රජකම හිමිවුවත් ජාතිය පාවා නොදෙන ජනාධිපතිවරයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට සම්පත් ආරක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා හංගිල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා සිංගප්පූරු ගිවිසුම රටට විරුද්ධව අස්සල් කළේ ජාත්‍යන්තර වෙළඳාම් විෂය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් මම පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ අස්සල් කළා තියෙන ගිවිසුමේ රටට අහිතකර වගන්ති වෙනස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ඒ සඳහා අවශ්‍ය විද්වත් ආයතන රාශියක් පත් කළා මේ සිංගප්පූරු ගිවිසුම රටට අහෝසි කළ අහිතකර දේවල් ඉවත් කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා ඒ වගේම මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට අලෙවි කරන්න ලෑස්ති කරලා තිබුණා අද මත්තල ගුවන්තොටුපළ වල සංවර්ධනයේ කරන ගුවන්තොටුපළ බවට පත් කරලා තියෙනවා. නැගෙනහිර පර්යන්තේ එහෙනම් දෙයිද? නෑ. හොඳට මතක තියාගන්න සක්විති රජකම ලැබුණා ජාතිය පාවල දෙන්නේ නැති ජනාධිපතිවරයෙක් වශයෙන් උයි ගෝඨාභය රාජපක්ෂ ජාතිය සම්පත් ආරක්ෂා කරන්න කියන එක මම තමුන්වහන්සේලට මේ අවස්ථාවේදී මතක් කරනවා. කොළඹ
වරායේ නැගිනහිර පාර්යන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් විවිධ විදියේ බලපෑම් මත මේ ඒක රාශී උණු සමගි සම්පන්නව එකතු වුණු මේ බලවේගය පාවා දෙන්න එපා කියලා. එසේ පාවා දීම වලින් තොරව ඒ සඳහා ආරම්භ කළ ගමන ජයග්‍රහණයෙන් අවසන් කළ යුතුයි. ඒ එක්කම නැගෙනහිර පර්යන්තයේ වෙනුවට බටහිර පර්යන්තය හෝ උතුරු දකුණු පර්යන්ත හෝ වෙනත් රටේ කොටස් හෝ පාවා දීම නොකළ යුතුයි. එයටත් ඉඩ නොතැබිය යුතුයි. සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරද්දී හම්බන්තොට වරාය අවුරුදු 99 වේවා දෙකකට විකුණද්දී නිහඬව හිටියනේ අද කිමුල් කඳුළු එළනෝ නැගෙනහිර දෙටිය සම්බන්ධයෙන් අපි ප්‍රතිඥාවක් රටට දීලා තියෙනවා රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඉතිහාසයේ යම් අඩුපාඩුකම් වැරදි කරලා තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න තමයි මේ ආණ්ඩුව ආවේ. ඒ අය කරපු නිසා අපිත් කරනවායි කියලා නිදහසට කරුණු කියන්න බෑ. ඉතින් අපි විශේෂයෙන්ම මේ රටේ කිසිම සම්පතක් විකිණීමට හෝ බදු දීමට ගන්න තීරණයට විරුද්ධයි. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැගෙනහිර ජැටිය විකුණන්න සියල්ල තීන්දු කළා එකඟ වෙලා ඔක්කොම කළා දී. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ හත් පොලේ ගාගෙන දැන් මේ රටේ ජනතාවට කියනවා මේක විකිණීමක් නෙමෙයි මොකද්ද ආයෝජනය කිරීමක්. ජනතාව සතු දේපල රජයේ තියෙන දේපල විකිණීම් කරන්නේ නැහැ කියන මතය තුලින් තමයි එදත් හිටියේ අදත් ඉන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය ඒ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනීවි සාධකයන් සැලකිල්ලට අරගෙන මම ඇත්තටම හම්බන්තොට වරාය දෙනකොට ඒකට විරුද්ධව ගිහිලා සටන් කරලා කඳුළු කෑස් ගහපු කෙනෙක් හැටියට ඒ වෙලාවේ කිව්වේ මොකද්ද රාය ගන්න එපා ගත්තොත් අපි නැවත ආපහු පවර ගන්නවයි කියන එක. නමුත් ඒක පවර ගත්තේ නැහැ. අපිට මේ නගිනේ ජැටිය බේරලා දෙනවා වගේම බටහිර ජැටියත් පිටරටට දෙන්නේ නැතුව ඒක අපිම සංවර්ධනය කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ කියලා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය 27 වෙනිදා අභයාරාමී ආරස්ථානට පැමිණ වේලාවේදී මාත්‍යක එතුමා පැයක් විතර සාකච්ඡා කළා. එතුමාගේ කතා භාවවලදී ප්‍රභු අවධානය වුණා මේ කාර්ය මිතුමා කරන එකක් නෑ කියන එක. අපේ ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුවේ පොඩ්ඩක් අඩියක් පිස්සුවසර දාලා ජනතා මතයට කම් දීමට එතුමා කටයුතු කරනවා කියන අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා. 69 ලක්ෂ ජනවර්මයේ කියන්නේ නැගිනහිර පර්යන්තයේ වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරත්වයේ යටතේ සංවර්ධනය කළා මේ රටේ ආර්ථිකය එකතු කරනවා කියන එක. ඒක කරන්න දැන් තියෙන්නේ වික්‍රමසිංහ නතර කරපු දණ ඉඳන් නෙමෙයි පටන් ගන්න ඕන. අපි පටන් ගන්න ඕන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නතර කරපු තැන. මොකද නතර කරපු තැන? තුනෙන් එකක් හදලා දැන් තියෙන්නේ තුනෙන් දෙක හදන එක. සමහර දේවල් තියෙනවා අපි එළියට අවිල්ලා අරගල කරන දේවල් සමහරව තියෙනවා අපි කණ්ණායම තුල අරගල කරන දේවල්. අපිටත් තියෙනවා යම් යම් යෝජනා. හැබැයි හැම දෙයක්ම අවිල්ලා අපි මාත් ඉස්සරහා කියලා ඉවරලා නෑ මේකට අපි විරුද්ධයි මේකට කරන්න දෙන්නේ අපි මෙහෙම කරොත් එම අපි ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කරනවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා කියන නෙමෙයි. අපි වෘත්තීය සටන් වලට අපි අභියෝග කරන්න යන්නේ නෑ. අධිකර ජනාධිපතිතුමා මොනම විදියකින්වත් ඔබට අපිට වැඩිය මේ රටට ආදරය කරන නායකයෙක්. දැන් බටහිර පර්යන්තයක් ගැනත් පටලගෙන තියෙනවා. බටහිර පර්යන්තයක් ඇත්තෙත් නෑ ශ්‍රී ලංකා වරාය අධිකාරී. හෙට තියෙන ඇමති මණ්ඩල රැස්වීමේදී ඇමති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් වෙනවා. අපි දැන් බලමු මේක සම්මත කරාද නැද්ද මොකද්ද කියලා අපි හෙට රෑ වෙනකොට බලාගමු. ඉන් මෙහාට මේ සටන 100%ක්ම වළංගුයි. නැගෙනහිර ජැටිය දුන්නත් බටහිර ජැටිය දුන්නත් මේ කොළඹ වරායේ කුමන කොටස දුන්නත් මහා ජාතික වටිනාකමක් තියෙන අපේ උරුමයක් තමයි නැති වෙන්නේ. දේශපාලන වලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ජයවර්ධන මහතායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ අභියෝජනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එහි සෙසු සාමාජිකයින් වනවා. මාස 3ක් ඇතුළත අවශ්‍ය පරීක්ෂණ සහ විමර්ශන සිදු කර නිගමන සහ නිර්දේශ පනවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. වත්මන් රජයේ සිදු කරන සියලු ක්‍රියාවන් නීතියට පටහැනිව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
जनाधिपति कमीशन सभा भयानक पार्लिमेंट मंत्री इरान विक्रमरत्न विपक्ष नायक कार्यालय යමක සත්‍යතාවය දැනගැනීමටමයි දේශපාලන කොමිෂමක් පත් කරන්නේ. නමුත් අපිට පෙනෙනවා සත්‍යතාවය හොයන වැඩපිළිවෙලක් මෙතන සිදු වෙලා නැහැ කියලා. දැන් උදාහරණයක් ඇරෙන්න නම් කරලා තිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව, චම්පික රණවක මැතිතුමාව, මංගල සමරවීර මැතිතුමාව, සුමන්දිරන් මැතිතුමාව, සරත් ෆොන්සේකා මැතිතුමාව, අනුර කුමාර දිසානායක හරිද වැනි දේශපාලඥයන්ව නම් කරලා ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අභේසේකරව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරේක් වන තුසිත් මුදලිගේ තව රාජ්‍ය නිලධානීන් පිරිසක්ම නම් කරලා ඒ අයව හරියට චූදිතයන් වගේ නම් කරලා තිනවා. මේ කොමිෂන් සභාව හරහා අධිකරණයේ වගකීම වැඩපිළිවෙල විධායකයේ අරගෙන තියෙන. මෙන්න මේක බොහොම භයානක දෙයක්, රටට භයානක දෙයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ JVP එක සම්බන්ධ කරගෙන හෝ සමගි ජන බලවේගයේ සම්බන්ධ කරගෙන හෝ එහෙමත් නැත්නම් පොදු ජන පෙරමුණ සම්බන්ධ කරගෙන සියලු තමුන්ගේ මති මතාන්තර පැත්තකට දාලා සටන් කරනවා. මේ සටන අඩපණ කරන්න තමයි දැන් මේ හදන්නේ අනික් පාර්ශවයන්. මම සටේ සම්පත් විකිණීමට එරෙහිව නැගී සිටින මාධ්‍ය වලින් සහ රටේ ජනතාවකින් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ කිසිම පාර්ශවයක් විශ්වාස කරන්න එපා. මේ කරන්නේ දෙවනි බොරුව, දෙවන රඟපෑම. මේගොල්ලෝ හැමදාම දේශපාලනය කරේ පාර්ශව දෙකක් තුනක් කොටවලා ඔවුන්ගේ වාසිය සඳහා. රටේ බහුතරයක් ජනතාව කුසගින්නින් පිරෙන අවස්ථාවක රජයේ ධනය සහ බලය ලබා ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තනමල්විල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවය තනමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්න දිහා බලනකොට ජනතාව ඉතාමත්ම අසීරුවෙන් අගහිඟකම් රාශියක් මැද්දේ ජීවත් වෙනවායි කියන කාරණාව බොහොම පැහැදිලි. එලිපිට කියන්නට මැලිවන්න අවශ්‍ය නැහැ. රටේ බහුතර ජනතාවක් කුසගින්න, දුක්ගින්න, බඩගින්න, පිපාසය ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් පිරිමහ ගන්නට බැරුව මහා බරපතල ඛේදනීය තත්වයකට ජනතාව මුහුණ පාන. බහුතරයකගේ ප්‍රශ්නය තමයි බඩගින්න. හැබැයි අද මේ රටේ සමස්ත බහුතරය බඩගින්නෙන් පෙළෙනකොට වැඩියෙන්ම කතා වෙන්නේ බඩගින්න ගැන නෙවෙයි, ධනගින්න ගැන, බලගින්න ගැන. කොහොමද බලය තහවුරු කරගන්නේ? කොහොමද ධනය ලබා ගන්න? කොහොමද දේශීය සම්පත් විකුණා දමලා තමන් සතු ධන පරාක්‍රමය වර්ධනය කරගන්න? ඒක පැත්තකින් බලගින්න. බලයට තියෙන ආශාව නිසා ගින්නක් නිර්මාණය කරලා තියෙනවා. බලගින්නට වර්තමාන රජයේ ප්‍රමුඛතාවය ලබා දෙයි. අපේ රටේ දේශීය සම්පත්, දේශීය ආයතන කුණු කොල්ලට විකුණන්නේ. දැන් විකුණන්නේ නැtei කියපු පොට්ටාසය දැන් ඇවිල්ලා ලෝක වාර්තා පිට වාර්තා තබලා අපේ රටේ සම්පත් විකුණනවා. තමන්ගේ ණය පියවා ගැනීමට නොහැකි රජයට රටේ ජනතාවගේ ණය පියවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ උණුවටුන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපේ වරාය මේතරම් ප්‍රබල වෙන්නේ අපේ රටේ පිහිටීමත් එක්ක. ඒ නිසා රටක් සංවර්ධනයේදී අතිශය වැදගත් ඒ රටේ පිහිටීම. රටේ ආර්ථික සංචිතයක් නෙවී අපිට තිබෙන්නේ බහණ්ඩාගාරයට ලැබෙන මුළු ආදායම මදි ණය පොලි වාරිකේ ගෙවන්න. දැන් 2021 මන්දක ඇස්තමේන්තු කළා තිබුණා. ආණ්ඩුවේ ආදායම ඒගොල්ලෝ ඇස්තමේන්තු කළා තිබුණා බිලියන 1919ක්.
නයිපොලිවාරිකේ බිලින 2017යි. ඒ කියන්නේ 198ක් මදි නයිපොලිවාරිකේ ගෙවන්න. ඒතර මොකද කරන්නේ? ඒ කියන්නේ ආණ්ඩු උපයා ගන්න මුළු භාණ්ඩාගාරයට වර්ෂ පුරා භාණ්ඩාගාරයට එන මුළු ධනය මදි මොකටද? ආණ්ඩුවට නයිපොලිවාරිකේ ගෙවන්න. එහෙම රටක තමයි අපේ ආර්ථිකය තියෙන්නේ. මේක ඉතින් නේද අවුරුදු ගණනාවක් තිස්සේ ණය අරගෙන විශාල ණයගුලක හෙලපු රටක් අපිට තියෙනවා. අන්න එහෙම රටක් ඇතුලේ කොහොමද මේ විපතටපත් වෙන කඩාවැටෙන ජනතාවට පිහිට වෙන්නේ කොහොමද? ඔකට තියෙන්නේ බැලු බැල්මට අමාරුයිනේ. භාණ්ඩාගාරයට එන ධනය ණය පොලිවාරිකේ ගෙවන්න මන්දින් අපේ ණය ගෙවන්නේ කොහොමද? දැන් ආණ්ඩුවට ආණ්ඩුවේ ණය ගෙවා ගන්නත් බැරුව නේද අපේ ණය ගෙවන්නේ කොහොමද? ආණ්ඩුවට ජනතාව පිළිබඳ වගකීමක් තියෙනවා. ඒ නිසා මොකද්ද කරන්න ඕන? මේ වගේ වෙලාවකවත් ආණ්ඩුව වංචාව දූෂණේ නාස්තිය අකාර්යක්ෂමතාවය නැති කරලා අන්න ඒකින් ධනෙවත් මෙතෙන්ට පොම්ප කරන්න. මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා වෙනම කමිටුවක්පත් කර ඇති බව අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සම්බ්‍රී මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකදී. අවම වශයෙන් නීතිඥවරුන් 152 කට වැඩිය අපි විසින් යෝජනා කරපු විවිධ කමිටුවල ස්වේච්ඡාවෙන් දීර්ඝකාලීනව කාලය යොදවගෙන වැඩ කළා. ඒක මාලද විශාල ආශිර්වාදයක් හැටියට මම සලකනවා. උදාහරණයක් හැටියට අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා අපේ කරු රෝණේක අලු විහාරයේ මැතිතුමා වෙනම ක්‍රිමිනල් ලෝ රිෆෝම්ස් පිළිබඳව දිගින් දිගටම වාඩි වෙලා අපි අවශ්‍ය දෙන සියලුම සම්පූර්ණ සහයෝගය ලබා. ඒක හඳුනා ගැනීම සඳහා අපි වෙනම ක්‍රිමිනල් ලෝ රිෆෝම් කමිටි එකක් දාලා තියෙනවා. ශවීන්ද්‍ර ෆර්නැන්ඩෝ මැතිතුමා යටතේ සහ ජයන්ත වීරසිංහ මැතිතුමා යටතේ එක 25 දෙනෙක් සේවය කරනවා. එහා සමානව සිවිල් රිෆෝම්ස් වලට තරුණ කට්ටියක් එකතු වෙලා සම්පූර්ණයෙන්ම කටයුතු කරනවා. ඒකේ මේ වෙනකොට අපි කමිටු 11ක් දාලා නීතිය සම්බන්ධයෙන් සංශෝධන කරගෙන යනවා. මේක ආප්ප බානවා වගේ එක දවසින් කරන්නට බෑ. මට ඕන දේවල්. මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා මම වෙනම කමිටුවක් දාලා ඒකට අපිට අමතක වෙලා නැහැ. ඒ ඒක හා සමානවම ලංකාවේ සම්පූර්ණ මැට්‍රිමෝනියල් ලෝ එක සමාලෝචනය කිරීම සඳහා වෙනම කමිටුවක් දාලා රෙන්ට් ලෝ එක සඳහා වෙනම දාලා තියෙනවා. සහාධිපත්‍ය ලේඛන දේපල සඳහා වෙනම දාලා තියෙනවා. නොතාරි සාඥාපන සඳහා කරලා තියෙනවා. මේවා අපි ක්‍රමානුකූල මේ දේවල් කරගෙන යන්නේ. තා ඉක්මනින් මේ දේවල් වෙනස් කරගන්න. මොකද මේක කළ යුතුයි. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හොමෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.